Ada. වෙච්ච පාඩුව මග අරින්ද මොකක් හරි කරන්න පුළුවන්ද කියලා. මේ එක්ස්ප්‍රෙෂන් එකට මම කැමතියි. මම මේ පේන්ටිං එක ගන්න. සර් මේකට සාමාන්‍යයෙන් කැමතිනේ 10%. සර් ටේස්ට් එක ඉතාම හොඳයි. සර් ආර්ට් සම්බන්ධ නොලෙජ් එකක් තියෙනවා නේද සර්? නෑ, ඇත්තටම පේන්ටිංස් ගැන මට ලොකු නොලෙජ් නැහැ. මගේ වයිෆ් තමයි පේන්ටිංස් වලට කැමති. එයාගෙන් තමයි මම ওই පේන්ටිංස් ගැන ටිකක් හරි දැනගත්තේ. මම මේක ගන්නවා. සර් මේ මම අඩුවට දෙන්නම් සර්. නෑ නෑ, එහෙම කරන්න එපා. ඔයා ඉගෙනගත්තු ශාස්ත්‍රය එහෙම අඩුවට ඉක්ුණන්න එපා කවදාවත්. හරි සර්. සර් කියන වගේ ශාස්ත්‍ර අඩුවට ඉක්ුණන්න නෑ තමයි සර්. සර්ගේ ගෙදර මගේ පේන්ට් එකක් තිනවා කියන්නේ සර් ලොකු වටිනාකමක්. මොකද සර් යූත් එකේ ඉන්න හැමෝම අපේ සර්ට ආදරේ. ඒක මට ලව් ගයිස් මොකද සර්ගේ දෙන ක්වොලිටි එක. ඒ නිසා සර් මේකට දොස් දාත් දෙන්න. ආ, එහෙම කරන්න එපා. නෑ, කමන්නේ නෑ. හරි. මේ වෙලාවේ මෙච්චරයි තියෙන්නේ. ඔගොල්ලෝ ක්‍රෙඩිට් කාඩ්ස් පාවිච්චි කරන්නේ කියලා. නෑ සර්, නෑ ගන්න නෑ සර්. මේ සර් පේන්ටි අරන් යන්නකෝ. සල්ලි පස්සේ යමු. නෑ නෑ, එහෙම කරන්න බෑනේ. මම ඔයාලට සල්ලි දීලා යන්න බෑ. නෑ නෑ සර්. සර් මේ තින ගන්න අත දෙන්න උදේ මට. මේ කරන් යන්න සර් අරන් යන්න. ආ, මේක ගන්න. Thank you sir. දොර ටික මම අනිවාර්යෙන් ලැබෙන්න සලස්. ඒකරි සර්, ඒකරි. මොකද්ද ඔයගේ නම? අරවින්ද. අරවින්ද. අරවින්දගේ පේන්ටිංස් වලට මම ගොඩක් කැමතියි. මමත් සර්ගේ බිග් ෆෑන් කෙනෙක් සර්. Thank you sir. Nice to meet you. Me too sir. ඔයා පත්‍ර වාර්තාකාරියක් නම් කියලා දන්නවා. ඒ තාබු කියන්නේ ඇත්තම නමද? නැන්ටි. සිරාඩෝ. සිරාඩෝ නේ. නියම ප්‍රශ්න තමයි ඇන්ටි ඒවේ. මම තාන්නේ ඉතින්. මොකද්ද? මගේ නම ආන්ටි තාරකා බුලත් සිංහල. කැටි කළා තමයි තාබු කියලා කියන්නේ. බුලාපුර වගේන්නේ. මට මුලින් එහෙම නේ රාබු රාබු වගේ එක. නෑ 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 නෑ. තාබු කියන නම ලස්සනයි. ඔයාගේ සම්පූර්ණ නම මොකද්ද? මගේ සම්පූර්ණ නමනේ. මගේ සම්පූර්ණ නම හැරි ලාන්ස පයෝනි. හැරි ලාන්ස ලාන්ස පයෝනි. මෙයාට යයන්නෙනුත් තව නමක් තිබෙනවා අපිට හැලපෑ කියලා ගල්පලා ගන්නවා. හරි හරි හරි. අන්ටිර මොකද කියන්නේ? ආනේ අම්මි, මට සරෝජිනී කිව්වම ඇති. ඕගොල්ලෝ නම අහගෙන ඊට පස්සේ මුල් අකුරු වලින් මොන නමක් හදයිද දන්නේ. මගේ පුතත් ඔය වගේ තමයි.
හැවලේම හිනා වෙලා විහිළු කරලා සන්තෝෂයෙන් ඉන්නා. එයා කතාද බදින් ඉන්න කෙල්ලෙක් බොරුවට මොනවට හරි නන්නු වෙනවා. පිස්සුනේ. කාටද? එළපෙර. මට මාරාදින සිද්ධ වුණේ මට. ෆීල්ඩ් එකට ආයෙදකට යන මනුස්සයෙක් නැද්ද? ඒ මනුස්සයා බෑග් එකේ ෆීල්ඩ් එකේ තියලා බෑලා ගිහිල්ලා. මොකද බෑග් කතා? නෑ අද ෆීල්ඩ් එකට ආයෙදකට යන මනුස්සයෙක් නැද්ද? ඒ මනුස්සයා මේ බෑග් එකේ දාලා බෑලා. මං ඉතින් මොනවද තියෙන්නේ කියලා බැලුවා. බන්නකොළු පිටි සීනේ දේකොළ ඔය ගෙදෙට ඕන කරන බඩු වගේ තමයි තිබුණේ. කොහේ මිනිහෙද? ගෙමුණු මාවත යම්මේ. ආවිතෙන් පාරක් හදන්නේ. අනේ පාර. ඉතින් ගියාට පස්සේ මේ මිනිස්සයා මගේ යකට කොට වුණා. මොකද? ඊ බෑග් එක ඇදලා කියලා. හරි වැඩයි ළම. බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න එපා. මං ඒ මිනිස්සයාට ඒක කිව්වා. මට තවත් කේන්ටි ගියේ ඒ ගෙදර හිටපු ගෑනු කෙනා කිව්ව කතාව. මොනවද කිව්? ත්‍රිවිල් එකේ බඩු එක බාරක් බාන්න කලින් මම වීල ගැද්දලු. අපරාද බෑග් එක ගිහින් දුන්නේ. ගෙදර අරන් ඉඳ තිබ්බේ හැම. තමනවාද ඉතින් කන පැලෙන්න දෙන්න ඉතුරුනම් නෑ 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 රන්ුවට යන්න ඕනේ නෑ. මීට පස්සේ ඔය වගේ දේවල් නොකර හිටියම ඉවරනේ. මොකෝ බං? අන්න තීල් පාක් කරන නෙලම බං. මොකද්ද මොකද්ද ඒකේ? අපි අපේ සෙට් එකක් ගනලා. නෑ 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 මේ කොහෙවත් යන්න ඕනේ නෑ. ගෙදර ඉඳලා හිටපන්. ගහ ගන්න එකෙන් ගහගත්ත දෙන්. ඌවට ගන්න. අපි તો ගරාජ් එකේ පැල වෙලා කියලා නේද පැටි. ටිකක් පැල වෙලා ඉතින්. ෂා. කාරිම ෂෝ. මේක දැක්කම මට මතක් වෙන්නේ ඉලක්ෂ ජයවර්ධනගේ වෙරළ ළඟ හැන්දෑව කවි බන්තිය. ඔය දන්නවද ඒක? නෑ. මම දන්නෙත් නෑ. කතානේ. නෑ නෑ මට මතකයි. අහසකට ලස්සනම ගෑවමයි දම්පාට හඳත් අයිනෙන් අඳිමු එය නැතුව බැහැර ඇත. දුවේ නුඹ දන්නවද හඳ දුරයි හාවාට අඳින්නට ඕනේ නැහැ ඒ නිසා ආවාට. අනේ ලස්සනයි. එච්චරයිද? නෑ තව තියෙනවා. චිත්‍රයට නගද්දී එක ළඟින් නැන්දාට අහස සයුරට දුරයි බර වැඩිමයි දූට. ගගනතේ මායිමේ නුඹ ඇඳපු වවුලාට ළඟින් තවකෙක් අඳිමු තනිය හොඳ නැහැ උට. ටීචරුත් ලකුණු දෙයි නොයෙන් බිය සංඛාව. දැන් හරිම ලස්සනයි වෙරළ ළඟ හැන්දෑව. චිත්‍රය අපි නොවැඳ ඉමු දුවේ අපි දෙන්නාව. එහෙම වුණොතින් ළමයි හොයයි නුඹේ අම්මාව. මම මේ ඉන්නේ. වා හැමදාම අපි ළඟින් ඉන්නවනේ. මේ දන්නවද මොකද්ද කියන්නේ? පේන්ටින් එක. ඔබේ පිළිතුරු නිවැරදි. බයි තාමත් හොඳින් මේ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා. මොකද්ද මේ සාර්ථකත්වයේ රහස? සාර්ථකත්වයේ රහස මේක ඇවිල්ලා මේ පරිචිත්ත අවලම්බන දෘෂ්ටිපත්තයක ඒක කේන්ද්‍රය මොකක්ද? එය තම විදග්ධ පැහැදිලි කිරීම. අනේ අම්ම මේ කඩලා බලමු. තාම බලපන්. බලමු මාය සර්ප්‍රයිස් කරන්න මොනවද තාත්තිගෙන තියෙන්නේ. කඩන්න පැටිය මොකක්ද?
පේරෙන්ටින් එකක් කිව්වට මං හිතුවේ මෙච්චර හොඳ එකක් කියලා. කොහෙන්ද මේ දැනගන්න තියෙන්නේ? ඌ ඇත්තටම ටිකක් වටින චිත්‍රයක්. ඒ මනුස්සයා මට ගොඩක් අඩුවට දුන්නේ. මේ මං ඇත්තටම සර්ප්‍රයිස් වුණානේ. හරි. වාදේ සර්ප්‍රයිස් වුණානේ. ඔයා මොනවද මට දෙන්නේ? යංකෝ. පුරාදී මිත්‍ර ටික. ලස්සනට ඇඳලා තියන්න බලන්න. තාත් ඇවිල්ලා බලන්න. අම්මේ ඉක්ම කරන්නකෝ. හරියට හත වෙනකොට එතෙන්ට එන්න කියලා. ප්‍රබෝධ ප්‍රබෝධ හෙලෝ. හරි මිනිහ ඇතර ඉන්නවද? හරි එන උඹලා ඒ මිනිහට සැකහිතන විදියට ඔය ගේ ඉස්සර යන්න එපා. හරිනේ? මං ආවා තිබ්බ ගියා. හරි එන. කොහෙද යන්න හදන්නේ? හරි යමු පොඩි ගණ දෙනවා තියෙනවා. නෑ නෑ පොඩි ගණ දෙන්න ඕනේ නෑ. ඔබ කෙලින්ම යන්නේ බෝට්ටුව තියෙන තැනට. හරි එතෙන්ද යනවා. මම මේ වැඩේ ඉවර කරගෙන යනවා. මම එතෙන්ද යනවා. නෑ මම එනවා ඔබත් එක්ක යමු. නෑ මම එනවා. තීරුම් ගන්නකෝ අම්මේ. හරි හරි මම එතෙන්ද යනවා අම්මේ. මොකද මේ? මොන්දර බලා ගන්න. මම යනවා. කෙලින්ම බෝට්ටුවට බලන්න. චිත්‍රටික නම් බොහෝම ලස්සනයි. ඒක තමයි අපිත් මේ මෙච්චර රසවින්දේ. Thank you sir. ඒත් අපිට ප්‍රශ්නේ මෙච්චර ලස්සන ඉලන්දාරියෙක් ඇයි මේ වගේ නරක වැඩ කරන්නේ කියලා. සර් මොකද ඉතින් නරක වැඩි? සර් මට තේරෙන්නේ නැහැ සර් මොකද කියන්නේ කියලා. සර් බඩු හොම්බුණා. ඉතින් සර් පොඩි සේෆ්ටි එකක් මට දාගමු සර්. නැත්තම් සනා දෙනවා නේද සර්? ඇත්තට ලොකුරක් දැක්කලා නෑ නේද? ඉතින් කරන්නේ රාජකාරිය. කරුණාකරලා රාජකාරියට බාධා කරන්න තු පොලිසියට. සර් කරන්න පාසෙ චානිත පේන්ටිං එක මොකද කරන්නේ සර්? මම නාදිනවා නේද සර්? මේක දැන් කිල්ලෙද්දි සර් කවුරු අරන් ගියොත් නාදිනවා නේද සර්? මේව තමයි තීරණ නඩු බාණ්ඩ වලට ගන්න වෙන්නේ. මේව නඩු බාණ්ඩ වලට ගන්න බෑනේ. කවුරු හරි යාළුවට කතා කරලා මේ ටික අරගෙන යන්න. ඔයා නගින් ජීප් එකේ. අනේ සර් පොඩි ෂීප්මන්ට් එකක් දාගමු සර්. මම මං එන්න සර් පොලිසියට. පොඩි ෂීප්මන්ට් එකක් දාගමු සර්. මොකද කරගමු සර්. අතස් සර් නාදිනවා සර්. හරි සර්. පේන්ටිං ටික සර් මම කිව්වන් කිව්වන් නගින් ජීප් එකේ පොලිසියට කියලා කතා කරන්න සම්මත. හරි හරි නගලන්න.